අද මේ සාකච්ඡාව කැඳවන්න අපි තීරණය කළේ තාම දුෂ්ට දේශ සහගත ආකාරයට විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ කල්ලිය විසින් අපට එරෙහිව මාධ්‍ය ව්‍යාපෘතියක් දියත් කළ තිබෙන බව කියන්න. ඒ තමයි මේ බුදු බල සේනා සංවිධානය මෙහෙවන්නේ අපිය මමය ඥානසාර ස්වාමීන් වහන්සේ සඟවාගෙන ඉන්නේ මමය කියලා ප්‍රචාරණයක් කිරීම. මේක ඉතාමත්ම දුෂ්ට විදිහට අද මාධ්‍යවලින් ප්‍රචාරණය කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ කල්ලියෙත් ගෝඨාභය රාජපක්ෂව රටේ නායකයා කරන්න හිතාගෙන ඉන්න පිරිස් මේ කටයුත්තේ නියැලලා ඉන්නවා. දැන් අරගන්න බලන්න මේ දිවයින දේශපාලන විග්‍රහය දාලා තියෙනවා. ඥානසාර හිමි හංගන්න චම්පික විජේදාස ඇමතිවරු එක් වෙලා. මේක තමයි මාධ්‍ය සදාචාරය. අමූලික පට්ටපල් බොරු ලියන එක. ඒ වගේම මේ මෙතන මේක මේ දයාගමගේ මහත්තයා කිව්වයි ඒකට විජේදාස රාජපක්ෂ උත්තර දුන්නයි කියලා තමයි දාලා තියෙන්නේ. ඒක තමයි මේ චූටි කාරණේ ලොකු කරලා අරන් තියෙන්නේ. ඒ වගේම මේ පිළිබඳව මේ ලංකාදීප පුවත්පතේ දාලා තිනවා ඇමතිවරයෙක් ඥානසාරෙන් සුනා කියම දේශපාලන ප්‍රකාශයක් කියලා. ඒ පොලිස් ප්‍රකාශකගේ මේක තවත් පත්‍රයක දාලා තිනවා බලපුලුවන්කාරයෙන් හින්දා ඥානසාරින් අපට අල්ලන්න බෑ කියලා. ඉතින් මේ සියල්ල මගින් මාධ්‍ය හැසිරීම විශේෂයෙන්ම අපි කියන්න ඕනේ දිලිත් ජයවීරගේ දෙරණ රූපවාහිනී. ඉතාම නින්දිත ආකාරයට මේ කටයුත්තේ නියැලෙනවා. මහින්ද රාජපක්ෂගේ පහුගිය ප්‍රවෘත්ති ප්‍රකාශයක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රකාශයක් ගත්ත ආණ්ඩුව ඥානසාරිමි හංගගෙන ඉන්නා වගේ හැඟවෙනවා. සිකුරාදා. ඊළඟට ඒ සම්බන්ධයෙන් දිලන්ත විතානගේ කරපු ප්‍රකාශයක් ගත්තා. ඒ සම්බන්ධයෙන් තවත් ප්‍රකාශයක් ගත්තා. දිලන්ත විතානගේ මහත්තයා විනාඩි 40කට අධික ප්‍රමාණයක් කරපු කතාවෙන් ඉතා සුළු ප්‍රමාණයක් අරගෙන මේක මේ බදු බල සේනාව මෙහෙවන්නේ මමයි රතන හාමුදුරුවයි ජාතික හෙළවරුවේ මේක පිටිපස්සේ ඉන්න කියන විදිහේ හැඟීමක් පතුරවන්න තම නින්දිත මාධ්‍ය ප්‍රචාරණයක නියැලලා ඉන්නවා. මේ අය මහින්ද රාජපක්ෂව බලයෙන් පහ කරන්න හේතුුනෙත් මේ නින්දිත මාධ්‍යකරුවන්ගේ ප්‍රකාශන. ඒ වගේම ඇතැම් මාධ්‍යවේදියෝ සමහර මාධ්‍ය ආයතන තෙරණ මාධ්‍ය ආයතන නම් කෙලින්ම හිටගෙන ඉන්නවා. නමුත් තවත් සමහර මාධ්‍ය ආයතන වල අයිතිකාරයෝ නිහඬව ඉන්නකොට මාධ්‍යවේදී සමහරු අපි දන්නා ඒ සමහරුන්ට පහුගිය කාලේ ඇතැම් බුද්ධ්‍යංශවලින් මුදල් ලැබිච්ච අය තමයි සමහර පිරිස් මේ කටයුතු මෙහෙවන්නේ. අපි නම් කරන්න කැමති නෑ. නමුත් මේ සියල්ල මගින් කරන්නේ මොකද? මේගොල්ලන් කකුල් වැවුලන අපිව මතක් වෙනකොට, ජාතික හෙළවරුමේ කරපු කාර්යභාරය මතක් වෙනකොට, 2020 සිහිනය ගැන මතක් වෙනකොට මේ ඇත්තන්ගේ කකුල් වැවුලනවා. කකුල් වැවුලන වැවුල නොයෙක් මඩ තලි විවිධ අවස්ථාවල ගහනවා. ඥානසාරාමි ගැන කතා කරනවා නම් මහින්ද රාජපක්ෂ මහත්තයාට මට කියන්න තියෙන්නේ කවුද ඥානසාරාමිගේ නීතිඥයා? ඒ ජ්‍යෙෂ්ඨ නීතිඥයා තමයි පසුගිය කාලේ ගෝඨාභයට අපගන්න ඉදිරිපත් වුණේ, ගම්මන්පිලට අපගන්න ඉදිරිපත් වුණේ, මහින්ද රාජපක්ෂල ශ්‍රේෂ්ඨාධිකරණය දාපු හැම නඩුවටම ඉදිරිපත් වුණේ. ඒ වගේම අද වෙනකොට වියත්මග නැමැති ගෝඨාභය රජ කරන්න හදන ඒ ව්‍යාපාරයේ ප්‍රධාන කතිකේ මේ නීතිඥයා. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඥානසාර හිමි ගැන දැනගන්න ඕන නම් තමන්ගේ නීතිඥයාට, ජනාධිපති නීතිඥයාට දුරකථන ඇමතුමක් දීලා ඒක දැනගන්න පුළුවන්. දිලිත් ජයවීරටත් ඒක දැනගන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂටත් ඒක දැනගන්න පුළුවන්. ගම්මන්පිලගෙන් ඇහුවා නම් ඒක දැනගන්න පුළුවන්. මොකද ගම්මන්පිල ඔහුගේ කනිෂ්ඨ නීතිඥයා. ඒ නිසා තමන් යටින් එක දේශපාලනයක් කරගෙන යන අතරේ උඩින් තව මඩ ප්‍රහාර එල්ල කිරීම, ඔබ තමයි රාජපක්ෂලගේ දේශපාලන සම්ප්‍රදාය. ඔය දේශපාලන සම්ප්‍රදාය නිසා තමයි එතුමල්ලට බලය අහිමි වුණෙත්. කැත නින්දිත විදිහට එකට යන ගමන් යටින් වල කැපිල්ල, බොරු පැතිරවිල්ල, තමන්ට දේශපාලන වශයෙන් අභියෝගයක් වෙන පිරිස් විනාශ කිරීම, ඒක 1970 ගණන් වල හම්බන්තොට ඉඳන්ම කරගෙන ආපු දේශපාලනේ. මේ නිසාම තමයි එතුමට ඉතා පහසුවෙන් ඉදිරියට යන්න තව අවුරුදු 6ක් තිබිච්ච අවස්ථාව නැති කරගත්තේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයලා, රාජිත් සේනරත්න මහත්තයලා එළියට වැටුනේ. ඉතින් ඒ නිසා ආයෙත් ඔය ජාතිය සෙල්ලම් වලින් නම් එළියට එන්න කිසිම හැකියාවක් එතුමන්ලට නැති බව අපි ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම මේ දිලන්ට විතානගේ කියලා තියෙනවා ඥානසාර හිමියන්ට මේ රතන හිමි චම්පික රණෝකයි කොන්ත්‍රාත් බාර දුන්නයි කියලා.
ඥානසාර හිමියන්ගේ දේශපාලන ඉතිහාසය මොකක්ද? උන්වහන්සේ 2000 මැතිවරණයෙන් පස්සේ එල්ලාවල මේදානන්ද නායක ස්වාමීපාදයන් වහන්සේගේ මූලිකත්වයෙන් ගොඩනගපු ජාතික සංඝ සම්මේලනයේ සමාජිකයෙක්ව හිටියා. හොඳ සංවිධායකවරයෙක් හැටියට වැදගත් භික්ෂුන් වහන්සේලාගේ නායකත්වය යටතේ උන්වහන්සේ ඒක විශාල ව්‍යාපෘතියක් හැටියට ගොඩනැගුවා. ඊළඟට ඒකට එකතු වුණ රටේ ජනප්‍රිය භික්ෂුන් වහන්සේලා ගණනාවක්, කොටපොළ අමරකීර්ති හාමුදුරුවෝ, ඕමල්පේ සෝභිත නායක හාමුදුරුවෝ, උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ, කොළොන්නාය සුමංගල හාමුදුරුවෝ, එහෙම එකතු වෙලා එල්ලාවල නායක හාමුදුරුවොත් අතුරලී රතන හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් ජාතික හෙළ උරුමය හැදුවා. ඥානසාර හිමිත් ඒ ජාතික හෙළ උරුමේ ක්‍රියාකාරිකයෙක් හැටියට ඒ මැතිවරණය තරඟ කළා. තරඟ කළාට උන්වහන්සේට මන්ත්‍රීධුරයක් ලැබුණේ නැහැ. එතනින් පස්සේ අපි එක්ක ඒ ජාතික හෙළ උරුමේ එක්ක ඒ 2004 මහ මැතිවරණයෙන් පස්සේ ඥානසාර හිමියන්ගේ සම්බන්ධයක් තිබිලා නැහැ. ඥානසාර හිමියෝ 2005 ජනාධිපති වරණයේදී උදව් කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. අපිට කොකුත් කොන්තරත් එකක් කළේ නැහැ. ඒ ප්‍රධාන මැතිවරණේ අපි උදව් කළේ මහින්ද රාජපක්ෂට, ඥානසාර හිමි හිටිය අනිත් පැත්තේ. අපිට මොකුත් කොන්තරත් එකක් කළා නැහැ. ඊළඟට ඊළඟ අවස්ථාවේ ඉඳන් උන්වහන්සේ අපිට කිසි සම්බන්ධයක් තිබුණේ නැහැ. උන්වහන්සේ 2010 මැතිවරණයේදී අපි මහින්ද රාජපක්ෂට උදව් කරනකොට උන්වහන්සේ උදව් කරේ සරත් පොන්සේකට. සරත් පොන්සේක මැතිතුමායි. අපිට මොකුත් කොන්තරත් එකක් කළා නැහැ. මේ 2010 2015 මොකෝතත්වි. අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට කටයුතු කරනකොට ඔයා අපට චෝදනා කරන අර කියන්නත් අකමැති නමුත් තිස විතාරණ වයවෘද්ධ දේශපාලන නායකයත් එක්ක එකට එකතු වෙලා මහින්ද රාජපක්ෂ දිනවන්න වැඩ කළේ. දෙන්නම එක වේදිකාවේ හිටි. මේ අපිට කොන්තරත් කළා නේ. මම එකක් බොහොම වක්කීමෙන් කියනවා, ඥානසාර හිමියෝ අපේ එල්ලාවල මේදානන්ද නායක හාමුදුරුව ඇතුළු, ඕමල්පේ සෝභිත හාමුදුරුව ඇතුළු මේ වැදගත් සංඝනායකයන් යටතේ කටයුතු කරන අවස්ථාවල අද උන්වහන්සේට තියෙන කිසිම චෝදනාවක් උන්වහන්සේට තිබුණේ නැහැ. ඉතාම හරවත් වැදගත් ජාතික ව්‍යාපාරයක් අපි කරගෙන ගියේ. ඔය ඩිලන්ත විතාරණල ගේලා වගේ රට හඳුනන්නේ නැති, කාගේ කවුදයි කියලා දන්නේ නැති NGO කාක්කොත් එක්ක ගමනක් යන්න ගිහිල්ලා තමයි උන්වහන්සේට මේ තත්වයට පත් වෙන්න සිද්ධ වුණේ. ඒ නිසා අපේ කොන්තරත් කරන කාලේ නෙමෙයි, මේ වෙනත් අය උන්වහන්සේ යොදා ගන්න ගිහිල්ලා තමයි උන්වහන්සේට මේක වුනේ. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ උත්සාහ කළා, නොඑක් ආකාරයේ කාරණා වලින් උන්වහන්සේ යොදවගෙන මේ ජාතික හෙළ උරුමයට තියෙන තැන නැති කරන්න බොහෝ දුරට උත්සාහ කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වුණේ. මොකද මහින්ද මහත්තයාට වඩා අපි දක්ෂ වෙච්ච නිසා මහින්ද මහත්තයාට ඒ කටයුත්ත කරගන්න බැරි වුණා. ඒ වගේම අපි කියන්න ඕනේ අද මේ ඇති වෙලා තියෙන ඇතැම් තත්ත්වයන් සමහරු කුඩා කාරණා විශාල කොට පෙන්නනෝ, සමහර විශාල කාරණා කුඩා කොට පෙන්නනෝ. දැන් අපි දන්නවා රට පුරා විවිධ අය විවිධ චෝදනා කරනවා. මුස්ලිම් ආගමික කණ්ඩායම් වල ඉන්න ඇතැම් පිරිස් ප්‍රකාශ කරනවා අපිට අපේ ෂාප්පු වලට පහර දීලා තියෙනවා, අපේ පල්ලි වලට පහර දීලා තියෙනවා, මේ අනාදි වශයෙන් චෝදනා එල්ල කරලා තියෙනවා. ඒ වගේම Hindu ආගමික අය චෝදනා කරලා තියෙනවා. මුස්ලිම් අය කියලා තියෙනවා උන්ගේ ස්ථාන 25කට පමණ හානි සිද්ධ වෙලා තියෙනවා කියලා පහුගිය මාස කීපය ඇතුළත. ඒ වගේම Hindu ආගමික කටයුතු පිළිබඳව කටයුතු කරන ස්වාධීන කටයුතු කරන අය කියලා තියෙනවා උන්ගේ ආගමික ස්ථාන 61ක් විනාශ කරලා තියෙනවා කියලා නැගෙනහිර පළාතේ. ඒ වගේම බෞද්ධ පිරිස් ඔවුන්ගේ පුරාවිද්‍යාත්මක ස්ථාන ගණනාවක් මමත් S2කට දැකලා තියෙනවා, එවැනි ස්ථාන 3ක් සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියෙනවායි කියලා චෝදනා එල්ල කරලා තියෙනවා. ඒ වගේම ඇතැම් ස්ථානවල විශේෂයෙන්ම උතුරු පළාතේ බෞද්ධ විහෙර විහාරස්ථාන ඉදි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එකත් අපි දැකලා තියෙනවා. මේ වගේ විවිධ අය තවත් අවස්ථාවල මේ රටේ ක්‍රිස්තියානි නිකායන්ට අයිති අය අපේ පල්ලි වලට ගහනෝ කියලා චෝදනා එල්ල කරලා තියෙනවා. එතකොට මේවා පිළිබඳ කවුද වග කියවන්න ඕන? මේවා පිළිබඳ වග කිව යුතු කවුරු හරි ඇති. මේවට සම්බන්ධ පුජ්‍යලයෝ ඉන්න ඕනි. එතකොට පොලිසියේ වගකීම තමයි මේවාට නිවරදිව තරාතිරම නොබලා කටයුතු කිරීම. ඥානසාර හිමියෝ වෛරී ප්‍රකාශ කරනවා නම් ඒ වෛරී ප්‍රකාශ කරන තවත් මුස්ලිම් දෙමළ දේශපාලඥයොත් ඉන්නවා. ඒ අය සම්බන්ධෙනුත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නැත්නම් අර සයිටම් ආයතනයේ
සමීර සේනාරත්න වෙඩිල්ලක් තියාගත්තා අද වෙනකම් මුකුත් වෙලා නැහැ. නීතිය ක්‍රියාත්මක වෙලා නැහැ. අන්න ඒ වගේ දේවල් වලින් තමයි රටේ මහජනයාට මේ කටකතා වලට ඉඩකඩ ලැබිලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව පරීක්ෂණ කරලා සැමටම ගැළපෙන විදිහ බලයට යට නොවි එක එක්කෙනාගේ සද්ද වලට යට නොවි මේ සිදුවීම් පිළිබඳව වහාම පරීක්ෂණ කරලා වගකිව යුත්තන් නීතිය ඉදිරියට පමුණුවන්න ඕනේ. අපි පොලිසියටත් ස්තුතිවන්ත වෙනවා. නොවිසඳී තිබිච්ච ප්‍රහාර කීපයක් පහුගිය දවස්වල තිරිකුණාමලයේ මහරගම වගේ ස්ථානවල වෙච්ච සිදුවීම් කීපයක්ම විසඳන්න ඒවට අදාළ පුද්ගලයෝ අත්අඩංගුවට අරගෙන ඒ කටයුතු කිරීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. තවුත් මදි. තව ශක්තිමත් නීතිය ක්‍රියාත්මක කළා ඒවායේ නීතිය පිළිබඳ විශ්වාසය ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මේවා ලෝකෙ පුරාම වෙනවා. ඒකත් අපි අමතක කරන්න හොඳ නැහැ. ලෝකෙ පුරාම මේ සිදුවීම් අද සිද්ධ වෙනවා. මහා සාමකාමී රටක් කියපු ඇමරිකා එක්සත් ජනපදයේ 2016 වර්ෂයේ මුස්ලිම් වරුන්ට එරෙහිව ප්‍රහාර 2600ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම ජර්මන් රටේ පල්ලි 91ක් මේ වෙනකොට ප්‍රහාරවලට ලක් වෙලා තියෙනවා. යුරෝපයේ පුරාම ගියම් පේන තියෙන දේ ඒකයි. ඔස්ට්‍රේලියා රටේ තත්ත්වය ඒකයි. එංගලන්තයේ තත්ත්වය ඒකයි. ඉතින් ඒ නිසා මේවා ලෝකෙ පුරාම පවතින ප්‍රවණතාවයක්. ඒ වගේම අපිට මැද පෙරදිග ආදී රටවල අපිට පේනවා කෙලින්ම ඝාතනය කරනවා. පකිස්තානයේ වේවා, ඇෆ්ගනිස්තානයේ වේවා, ඉරාකයේ වේවා, සිරියාවේ වේවා, ඊජිප්තුවේ වේවා, ඉස්ලාමික නොවන භක්තිකයන්, ක්‍රිස්තියානි භක්තිකයන් සිය දහස් ගණන් ඝාතනය කිරීම, ඒ වගේම පල්ලි වනසා දැමීම බරපතල ලෙස සිද්ධ වෙනවා. අද ඒ රටවල දසලක්ෂ ගණන් හිටපු ක්‍රිස්තියානි ප්‍රජාව සමහර රටවල නැත්තටම නැති වෙලා ගිහින් තියෙනවා. ඒ වගේම සුන්නි ෂියා ගැටුම නිසා අතිවිශාල පිරිසක් ඝාතනය වෙනවා, ඝාතනය වෙමින් තියෙනවා හැම රටකම. ඒ වගේම මේ රටෙත් ඉස්ලාමීය කණ්ඩායම් දෙකක් අතර ගැටුම් නිසා, ඒ කියන්නේ තව්හීද් ජමාත් ව්‍යාපාරයට එරෙහිව තියෙන ව්‍යාපාර නිසා මිනිස්සු මැරලා තියෙනවා, ගැටුම් ඇතිලද. මේක ලෝකෙ පුරාම සිද්ධ වෙන දෙයක්, මේ රටෙත් සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා මේවා සම්බන්ධයෙන් අපේ රට අපි බොහොම අමාරුවෙන් සාමය දිනාගත්තේ සියලු දෙනාටම නීතිය යුක්තිය ඉටු වෙනවා ආය කියන පදනමින් කටයුතු කරන්න ඕනේ. හැම කෙනාටම දැඩිව නීතිය ක්‍රියාත්මක කර යුතු වෙනවා. ඒක මේ එක පාර්ශ්වයකට විතරක් නෙවෙයි, හැම පාර්ශ්වයකටම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් තමයි නීතිය පිළිබඳ විශ්වාසයක් රටේ ඇති වෙන්නේ. නැත්නම් තවත් සමාජ අසහනයක් රට තුළ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මේවා පොදුවේ ගත්තහම කුඩා සිදුවීම් තාමත් මේවා පදනම් කරගෙන මේ රටේ ප්‍රජාතාන්ත්‍රික වටපිටාව කඩා දමන්න තරම් තත්වයක් උදා වෙලා නැහැ. ඔය කටයුතු කරනවා කියන හැමෝම මේ ප්‍රජාතාන්ත්‍රික රාමුව යටතේ ඉන්නේ. ඥානසාර හිමියෝ උසාවියට ඉදිරිපත් වෙන බව ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කරන යම් යම් සුළු පිරිසක් රට තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් අපි ප්‍රකාශ කරන්න ඕන. විශේෂයෙන්ම ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සමග එකතු වෙලා කටයුතු කරන පිරිසකුත් මේ රට ඇතුළේ ඉන්නවා. ඒක පුංචි ප්‍රශ්නයක් නෙවෙයි, ඒක බලගතු ප්‍රශ්නයක්. ඒක මේ සෑම ජන කණ්ඩායමකටම, මුස්ලිම්, දෙමළ, සිංහල සෑම ජන කණ්ඩායමකටම, මේ සෑම ජන කණ්ඩායකම ජීවිතවලට විශාල තර්ජනයක්, අපේ රටේ ඉදිරි ගමනට විශාල තර්ජනයක්. ඒ නිසා ඒක තමයි සැබෑ ප්‍රශ්නය. ඒ සැබෑ ප්‍රශ්නය වහන්න කටයුතු කිරීමෙන් පළක් නැහැ. ඒ නිසා අපි ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතු වෙනවා. ඒවා මම හිතන්නේ ආරක්ෂක අංශ විසින් කළ යුතු වෙනවා. ඒවා ගැන අපි කතා කරන්න කැමති නැහැ. ඒවා ආරක්ෂක අංශ මගින් කටයුතු කළ යුතු වෙනවා. ඉතින් අපේ ස්ථාවරය, අපි මේ රටේ ගෞරවනීය ජාතික දේශපාලනයක් ගෙනිච්ච අය, අදටත් අපේ ඒ ගෞරවය අපි රැකගෙන ඉදිරියට ගෙනියනවා. අපේ භික්ෂුන් වහන්සේලා එක්ක කටයුතු කරද්දී භික්ෂුත්වයේ ගෞරවය ආරක්ෂා වෙන පරිදි මහාතෙර ස්වාමින් වහන්සේලා එක්ක අපි ඒ කටයුත්ත කළේ. පේයේ ජයග්‍රහණ අපි රටට ලබා දුන්නේ. අපි ඉදිරියටත් ඒ කටයුතු සිදු කරගෙන යනවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී සෑම කෙනාටම සාධාරණව සමානව නීතිය ක්‍රියාත්මක කරන්නයි කියලා අපි ඉල්ලනවා. සියලු මාධ්‍යවලනුත් අපි ඉල්ලනවා මෙවැනි අවලාද දේශසහගත මාධ්‍ය ක්‍රියාවලිය වලින් තොරව කටයුතු කරන්නයි කියලා. ඒ වගේම අපි කියනවා ඔය ජනමාධ්‍ය කලාවේ ඉන්න හිතනවනම් බුරු චෝදනා දාලා හරියම ගහලා අපිව වට්ටන්න පුළුවන් කියලා. අපි ඒවට සැලෙන්නෙත් නැහැ, බිය වෙන්නෙත් නැහැ. අපි එක්ක ওই විදිහට ගහ ගන්න ආපු හුඟ දෙනෙකුට ඒ අයට ඒ ditth ධම්ම වේදනීය කර්මඵල විපාක සබහා ධර්මයේ කල විපාක ලැබිච්ච බවත් අපි බොහොම කරුණාවෙන් ඒ ඇත්තන්ට මතක් කර දෙන්න කැමැති. දැන් මේ ඥානසාරී
විතරක් බලලා මේ මොකක්ද වෙන්නේ උන්වහන්සේ කොහේ කවුරු විසින් මොන තත්ත්වයක් විසින් මේ විහංගකණ ඉන්නවයි කියන්නේ නෑ කවුරුවත් ඉතින් ඒක ගැන කිව්වනේ පොදු බලසේනාවෙන් එපැයි කහන්නේ එයාගේ කිව්වනේ කවුරුවත් ආසාරිය මිය හංගගෙනත් නෑ ඥානසාරිය මිය උසාවියේ නිසි කාලෙදි ඉදිරිපත් වෙයි කියලා කිව්වනේ රැස්ව ඉතින් ඒක තමයි ඉතින් ඒ පොලිසිය ඒ කටයුත්ත පොලිසිය විසින් කළ යුතුයි ඒක මගෙන් නෙමෙයි ඒක පොදු බලසේනාවෙන් එපැයි අහගන්නේ පොලිසියෙන් එපැයි ඒක අහන්න ඕකෝ ආණ්ඩුවෙන් ආණ්ඩුවෙන් නෙවෙයි පොලිසිය මෙහෙවන්නේ අපිත් කියන්නේ ඒකනේ දැන් ආණ්ඩුවෙන් පොලිසිය මෙහෙවනවායි කියලා සයිටම් එකේ තක්කඩියාව අත්අඩංගුවට ගත්තද ඉතින් ඒ වගේ මේ අපිට පේනවා නීතියේ යම් යම් ප්‍රශ්න මේක ඊට වඩා සංවේදී කාරණයක් මේක ආගමික කාරණයක් මේවා මත මිනිස්සු සමාජයක් මහවර්මාණයෙන් කුලප්පු වෙන්න පුළුවන් ඒ නිසා වහාම මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන ඥානසාරි මිත්‍රක් නේද අනික ඕන කෙනෙකුට නීතිය හැමෝම වරදක් කරලා තියෙනවා නම් දැඩිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන දැන් හකීම් මෙතුමා කරපු ප්‍රකාශය ටිකක් බොහොම බරපතල ප්‍රකාශයක් කළා එතුමා ඔයා බලන්න නේද ඔව් අනිවාර්යම ක්‍රියාත්මක වෙන්න ඕන ඇමති මැති කියලා ભેදයක් තියෙන්න බෑ කවුරු හරි ව්‍යාජ තොරතුරු පදනම් කරගෙන තමන්ගේ ජනතාව තුල බියසැක ඇති කරන්න යනවනම් සාක්ෂි සාධක රහිතව අහවල් තැන ගිනි තිබ්බා අහවල් තැන වුණා කියලා ඒගොල්ලෝ මේ රටේ සමාජයට කරන තර්ජනය නෑ මෙහෙමයි අපි සෑම බෞද්ධයෝ කියන්නේ හැම කෙනාටම සාධාරණ සමානාත්මතාවය පිළිගන්න පිරිසක් නීතිය කඩ කරන පිරිස්වලට අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතුයි වරක් තව්හිද් ජමාත් ව්‍යාපාරයේ නායකයත් අත්අඩංගුවට ගත්තා ඒ අනික් පිරිසුත් වෛරය පතුරවන ඒවා කරනවා නම් කරන්න ඕනේ මෙතෙන් තියෙන ප්‍රශ්නය දෙමළ භාෂාවෙන් යම් යම් වෛරී ප්‍රකාශ කරන දේවල් හරි හමන් විදිහට වාර්තා වෙන්නේ නැහැ සිංහල භාෂාවෙන් කරන ඒවා විතරයි වාර්තා වෙන්නේ ඒ නිසා ඒවා පස්සේ තමයි දුවන්නේ නමුත් දෙමළ භාෂාවෙන් ඉතාමත්ම භයානක බරපතල වෛරී තත්ත්වයන් පතු කරනවා ඒ වගේම අන්තර්ජාලයේත් එවැනි කටයුතු සිදු කරගෙන යනවා ඒ සම්බන්ධයෙන් අපි නොඑක අවස්ථාවල පැමිණිලි කරලා තියෙනවා මේක හැමවිටම බලගත්ු තර්ජනයක් කවුරු හරි මේක තුල මේ හැංගීම අවසලා මේක තුල ගමන් කරන්න පුළුවන් අපට දේශපාලන වාසිය ලබා ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක භයානක වැරද්දක් අපි මේ රටේ ජාතික අභිමානය ගොඩ නැගුවේ දුරදිග යන දේශපාලන ව්‍යාපාරයකට විශේෂයෙන්ම ත්‍රස්තවාදයේ මහපාරේ ඝාතනය කරන වෙලාවේ සෑම දේශපාලන පක්ෂයකම නායකෝ ධන ගහලා ඉන්න වෙලාවේ ප්‍රභාකරන් ඉදිරියේ සාකච්ඡාවෙන් මිසක් මේක වෙනස් කරන්න බෑ කියලා ප්‍රභාකරන්ට බය වෙලා හිටපු වෙලාවේ තමයි අපි මේ රටේ එක ගොඩනැගුවේ දෙමළ මිනිහට විරුද්ධවත් මුස්ලිම් මිනිහට විරුද්ධවත් නෙවෙයි මුස්ලිම් ජනයාගේ පල්ලි ප්‍රභාකරන් කඩපු වෙලාවේ කිසිම මුස්ලිම් නායකයෙක් ගියේ නැහැ අපි තමයි ගියේ ඒ මණ්ඩරාසු කුලමට ගියේ අපිනේ මරා දාපු මුස්ලිම්වරු 7 දෙනාම බොහොම ආගමනුකූලව වලදැමුවේ අපිනේ කිසියම් මුස්ලිම් නායකෙක් ආවේ නැහනේ මුතුරු වලට. ඉතින් ඒ වගේ අපි කියා කළා. ඒ වගේම දෙමළ ජනයාට LTTE න් තර්ජන එල්ල වෙච්ච වෙලාවේ ඒ දෙමළ ජනයා දෙමළ දේශපාලන පක්ෂ අපි ආරක්ෂා කළ අපිට විරුද්ධ මතවාද වල හිටියා. දැන් ඩග්ලස් දේවානන්ද මහත්මයාගේ පිරිස් ඝාතනය කළාම ඒ පිරිස් වල සොහොනේ මලමිනි වලලන්න සිද්ධ වුණේ අපට. අපි ඒ දේවානන්ද මහත්මයාගේ මතවාද පිළි අරගෙන නෙවෙයි. යුක්තිය සාධාරණේ වෙනුවෙන් අපි ඒ කටයුතු කළේ. ඉතින් ඒකයි. ඒ විදිහට අපි කටයුතු කළා තියෙනවා. ඉදිරියට කටයුතු කරනවා ප්‍රචණ්ඩ ආකාරයට දේශපාලන බලය වෙනස් කරන්න ක්‍රියා කරන අයට විරුද්ධව. මොනවා දැන් මොනවා හරි දෙයක් වෙන්න එපයි මේ මොනවා හරි තව එකෙනෙක් කෑ ගහන. නිකම් වෙන්නේ නැහැ නේද? කලබෝඩ ආත්තේ ඥානසාරහමඳුර සිරගත වෙලා ආවා වගේම ඔවේ ඉන්නවා කියලා හොයන්න බැරුව ගියා. ඉතිගම ආවේ ඇයි කියලා කවුරුත් හෙව්වෙත් නැහැ. උතුරේ කණ්ඩායමක් විවිධ දේවල් මහ ජාතියට චෝදනා කරන විවිධ කටයුතු කරා බුදු පිළිම බෑ කිව්වා නැගෙනහිරින් ආවා බුදු පිළිම බෑකෝ පුරාවස්තු විනාශ කරා රජය බැලුවෙත් නැහැ කවුරුවත් බැලුවේ නැහැ ඔන්න ඥානසාර හාමුදුරුවෝ තදරුණා ඇවිල්ලා කිව්වා ඉතින් මේ ඥානසාර හාමුදුරුවෝ නැගිටිනවත් එකම කියනවා මේක ජාතික සංහිඳියාවට බරපතල මේ තර්ජනයක් නීති ගේන්න ඕන මේව අත්අඩංගුවට ගන්න ඕන කියලා ඔබතුමා මේක කොහොමද අර්ථකථනය කරගන්නේ මෙහෙමයි මේ රටේ
පුරාවස්තු වලට වෙච්ච හානි වෙච්ච අවස්ථාවේදී අපිට නැගී හිටියේ වලතා පිටියේ LTTE එක ඒ කාලේ අපේ ඒ සෙල්ලිපි විනාශ කරපු වෙලාවේ ත්‍රස්තවාදයේ තියෙන වෙලාවේ අද නම් මේ Facebook වල හරි වීරයෝ ඉන්නවා පිටකොටුවේ දුම්රිය පොළ ඉදිරියට ගිහිල්ලා සෙල්පිය ගහලා සිංහල ජාතියේ ජය වේවා කියන කට්ටිය ඉන්නවා. හැබැයි එදා ත්‍රස්තවාදීන් LTTE එක රමේෂ්ලා නැගෙනහිර පාලනය කරන කාලේ කවුරුවත් ආවේ නැහැ වලතා පිටිය යන්න. ඔය තිලක්කන්නවත් මහත්තයයි අපි එල්ලාවලා අඳුරේ තමයි ගියේ. ගිහිල්ලා ඒවා රැක්කේ. ඒ වගේම ත්‍රස්තවාදය මැඩලන්න ඒ අවස්ථාවේ ඒ ප්‍රදේශවල තිබිච්ච ප්‍රධානම විල්ගම්පුර ඇතුළු සෑම ස්ථානයක්ම ආරක්ෂා කළේ අපි ගිහිල්ලා. අපේ පක්ෂයත්වත් ගියා. ඒ වගේම අපිත් පෞද්ගලිකව මැදිහත් වුණා. ඔය හුඟක් දෙනෙක් කෑ ගහනවට වඩා ලොකු සේවයක් අපි ඒ ශේෂ්ත්‍රවල අදටත් කළා තියෙනවා. මොකද ඒක ජනතාවගේ අයිතියක් නිසා. අපි පිළිගන්නා මුස්ලිම් ජනතාවට අනිවාර්යයෙන්ම අයිතියක් තියෙනවා පළවා හැරපු අයට උතුරේ පදිංචි වෙන්න. ඒ වගේම දෙමළ ජනතාවටත් තියෙනවා. ඒ වගේම සිංහල ජනතාවගේ අයිතියක් පිළිගන්න ඕන උතුරේ පදිංචි වෙන්න. ඒක උතුර සුද්ධ දෙමළ භූමියක් නෙවෙයි. හැම ජනතාවටම අයිති දෙයක්. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඉතින් ප්‍රජාතාන්ත්‍රික වටපිටාව යටතේ කවුරුත් පිළිගන්න සදාචාරමය භාෂාවෙන් බබම්බොලං තොපි කියලා නෙවෙයි සදාචාරමය විදිහට කටයුතු කරනවා නම් මං හිතන්නේ මේ ප්‍රශ්න මොකද එකම දේ විවිධ කෝණවලින් කියන්න පුළුවන්. මට දැන් ඔබතුමාට කියන්න පුළුවන් ඔබතුමාගේ ප්‍රශ්නවලට මට උත්තර දෙන්න බෑ කරුණාකරලා ඔය දොරෙන් යන්න කියලා. එහෙම නැත්නම් මට කියන්න පුළුවන් අඩෝ ඵලයන් කියලා. හා එව නැත්තම් මට කුණුහරුපයක් කියලා කියන්න පුළුවන්. ඔය තුනේ වෙනසක් තියෙනවනි මහත්තයෝ. එතෙන්දිම තව කාරණයක් තියෙනවද? ඔබතුමාලා මීට කාලෙකට ඉස්සෙල්ලා කිව්වා සිංහල ජනතාව 15,000කට වැඩි ප්‍රමාණයක් උතුරෙන් පලවා යන්නලා තියෙනවා කියලා. නමුත් ඔවුන්ව නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඔබතුමාලා ගත්ත ක්‍රියාමාර්ගය. ඇයි මොකෝ ඔය දැන් පදිංචිලා ඉන්න පිළිස් පදිංචි කරේ අපි ගිහිල්ලානේ. අවුද ගියේ? උදව් කරන්න. ගිහිල්ලා අහන්න. මෙතන ඉඳන් මගෙන් අහන්න කලින් ඔය පදිංචි කරලා තියෙන තැන් වල යායට ගිහිල්ලා අහන්න. කවුද උදව් කළේ කියලා. නෑ මෙහෙමයි අහසින් ගිනින් දැම්මට පස්සේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වයට උදව්වක් නැතුව ආදායමක් නැතුව නිකන් ගෙනින් මිනිස්සු දැම්මම ඉතින් මිනිස්සු අසරණ වෙනවා මිනිස්සු ආපහු වෙනවා ගිය අයගෙන් විශාල පිරිසක් ඇවිල්ලා මුස්ලිම් අයගෙනුත් විශාල පිරිසක් ඇවිල්ලා තියෙනවා ඇත්ත වශයෙන්ම දෙමළ අයගෙනුත් සෑහෙන පිරිසක් ඇවිල්ලා තියෙනවානේ ඔය එහෙම කියන පදිංචියක් යාපනේ නෑනේ අදට ඔච්චර සාමය උදා වෙලා දැන් අවුරුදු 8ක් වෙනවා එහෙම යාපනය ඇවිල්ලා පදිංචි වෙන බවක් අපිට පේන්න නැහෙනි. ඉතින් මූලික ජීවන පහසුකම් නැතුව කාවවත් ගෙනihin පදිංචි කිරීමෙන් වැඩක් නැහැ. මූලික ජීවන පහසුකම් දෙන්න. හැබැයි ඔය ඉන්න අවමේ හරි තියාගන්න අපි සෑහෙන කැපවීමකින් කටයුතු කළා කියනවා. හැබැයි අමතුම අය වගේම මේ නාවක්කොළ ප්‍රදේශයේ සිංහල ඒ ඉන්න ප්‍රදේශයට මම ඉදීම කවුද සීදරන් മന്ത്രിතුමා ආවිල්ලා ඕගොල්ලොන්ට මෙතන ඉඳලා ඕගොල්ලෝ ඉවත් වෙන්න ඕන කියලා මම වසර දෙකකට උඩදී ප්‍රකාශ කළා. නෑ ඒ කොහොමද එන දැන් නාවක්කුලියේ තාට්ටි ඉන්නේ සීදරන් එහෙම ගොයි කරේ නාවක්කුලි ගමේ අය ඇවිල්ලා නෑනේ නාවක්කුලි ගමේ පදිංචි වෙලා තියෙන්නේ යාපනේ උතර නෙමෙයි යාපනේ ඓතිහාසිකව පදිංචි වෙලා හිටපු පිරිසක් ඒකට යාපනේ උරුමයක් තියෙනවා ඒ අය තමයි ඒ නාවක්කුලියේ මේ පදිංචි උනේ ඉතින් ඒගොල්ලෝ ඒක තර්ජන කරයි කියලා එහෙම ඉදිරිපත් වෙලා නෑනේ ඒක ඒගොල්ලගේ පහත්කමනේ මේ කොළඹ ජීවත් වෙන ගමන් කොළඹ මන්ත්‍රීකම් කරන ගමන් අනික් අයට ජාතිවාදී විදිහට කටයුතු කරන එක ඒ අයගේ පහත්කම. ඒකෙන් මොකද වෙලා තියෙන්නේ? ඒ යාපනය ටික ටික සමාජයෙන් කොන් වීම තමයි ඒකෙන් වෙලා තියෙන්නේ. මම පෞද්ගලිකව දන්නවා ඔය කට්ටියගේ ඔය වැඩපිළිවෙල හින්දා, හර්තාල් හින්දා, අනික් කටයුතු හින්දා ඔය යාපනය ආයෝජනය කරන්න ඉන්න පිරිස් හුඟක් අධෛර්ය වෙලා තිනවා යාපනයට යන්න. ඒකෙන් ඒ නගරය තව තවත් හුදකලා වෙමින් අතීතයට ගමන් කිරීම තමයි වෙලා තියෙන්නේ. නෑ ඒක අනිවාර්යයෙන්ම එවැනි තර්ජන කරන අය ඒකයි මම කියුවේ අර දෙමළ භාෂාවෙන් කරන කටයුතු සම්බන්ධයෙන් හරි වාර්තාකරණයක් වෙන්නේ හරි ක්‍රියාවලියක් වෙන්නේ නැහැ ඒකේ වාසිය ගන්නවා මේ ඇත්තන්ටත් අනිවාර්යයෙන්ම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න ඕන දැන් ඇත්තටම භික්ෂුන් වහන්සේලාට ගරු කරන සමාජයක් තියෙනවා ඉතින් එතෙන්දී භික්ෂුන් වහන්සේලාට පමණක් මේ විදිහට විවිධ තර්ජන ගරජන මේ ඒ උන්වහන්සේ කියන සමහර දේවල් වල යම් ගැටලු තිබුණත් උන්වහන්සේ කියන සමහර දේවල් ඉතා සාධාරණයි කියන තැනක ඉන්නවා බොහෝ අය. දැන් පූර්වකල සිද්ධිය වගේ ගත්තහම. එතකොට ඒ උන්වහන්සේගේ මේ ක්‍රියාත්මක කරන නීතිය අරගොල්ලෝ අර බලයේ තියෙන මිනිසුන් කියන කතාවලට ක්‍රියාත්මක නොවෙන්නේ කියන එක ගැන ඔබතුමා ඔය විදිහට කිව්වත් ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. මේ කූරගල මුදාගත්තේ අපේ මේ හාමුදුරුවනේ. මම නිකන් කට්ටිය ගිල්ලා වට පැවලා අපේ හාමුදුරුවෝ බුදුගල. හරි. අපි ගිහිලා තමයි කූරගල මුදාගත්තේ. කට්ටියට මාධ්‍ය සාකච්ඡා පවත්වලා මේව කරගන්න පුළුවන්. හරි. මෙහෙමයි
බෞද්ධ භික්ෂුවක් බෞද්ධ වීම නිසාම යම්කිසි ක්‍රියාවලියක් වෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම අපි ඉදිරිපත් වෙනවා. නමුත් බෞද්ධ භික්ෂුවක් විසින් බෞද්ධ භික්ෂුවක් උනුපමණින් නොවන වෙනත් ක්‍රියා කටයුතු කරනවා නම් ඉතින් සාමාන්‍ය නීතියට යටත්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. කරන කියන කටයුතු වල රාජනීතියට යටත්ව කටයුතු කරන්න. ඒක රාජනීතියට යටත්. ඒ අනුව කටයුතු කළ යුතුයි. ඒ වගේම ඔබ කියන එක හරි උන්වහන්සේට විතරක් නෙමෙයි වෙනත් අය අපි ගිහියෝ එහෙම නැත්නම් අන්‍යාගමික නායකයෝ පූජකවරු හරි වෙනත් අය වේවා යම් ආකාරයක මේ රටේ සංහිඳියාවට සමගියට ජාතිවාදී වර්ගවාදී බෙදුම්වාදී විදිහට ක්‍රියා කරනවා නම් ඒවට ක්‍රියා කළ යුතුයි. ඒ සඳහා නිසි ආකාරයට බුද්ධි අංශ මේ ක්‍රියාකලාපයන් පිළිබඳ සෝදිසි කළා ඒවා නිවැරදි වාර්තාකරණයක් සිද්ධ කළ යුතුයි. අමතර එක්තරා නීතිඥවරයෙක් පසුබිඳ අවස්ථා දෙකකදී පුවත්පත් සාකච්ඡාවලදී හෙළිකලා ඔබතුමා තමයි මේ ඥාන්සාර ස්වාමින් වහන්සේ රැකගෙනින් එකද ඔහු දත්ත උදාහරණ අරගෙන කිව්වා අලුත්ම සිද්ධියේදී ඔහු අත්තරංගුඩ ගැන සූදානම් වෙන මොහොතේ කැබිනට්ටුව ඇතුලේ ඔබතුමා සටන් කරා මේ සිවුරට මෙහෙම කරන්න එපා කෙරුවත් බෞද්ධ සම්පූර්ණ ජනපදයෙන් වෙනස් වෙනවා අජිත් ප්‍රසන්න කැබිනට්ටුවේ හිටියේ නෑනේ. හරි, පළමුවෙන්ම කියන්න ඕනේ අද ඔය සිංහල බෞද්ධකම ගැන ලොකුවට කතා කරාට බුදු බලසේනා සංවිධානය පිහිටෝලා මහරගම හමුවක් පවත්වන්න ගියා. බුදු හමුවක්. මේ බුදු හමුව තහනම් කරන්න ඕනයි කියලා අපේ හාමුදුරුවනේ කියලා පපුවට ගහන මහින්ද රාජපක්ෂ කැබිනට්ටුවට යෝජනා කළා. දිනේෂ් ගුණවර්ධන මහත්තයත් ඒකට කැමැත්ත පළ කළා. අපිට ඉතින් කොන්ද තිබිච්ච හින්දා අපි කිව්වා නීති විරෝධී කටයුත්තක් සිදු කළා නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙන දෙයක් වෙලා නැත්නම් එහෙම සාක්ෂි තියනවා නම් පමණක් ක්‍රියා කරන්න එසේ නැත්නම් ක්‍රියා කරන්න දෙන්න බෑ කියලා. අද ඔය බෞද්ධයෝ ගැන ලොකුවට කතා කළාට ඒ පවත්තන්න ගිය සාමකාමී රැස්වීම වැළැක්කුවේ තහනම් කරන්න යෝජනා කළේ අතිගරු මහින්ද රාජපක්ෂ. ඒ බවම කියනවා. ඒකට උඩගෙඩියල්ුවේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා මහරගම. ඔය කවුරුවක් කතා කරේ නැහැ. උතන ඉන්න ඔය වීරයෝ වීරවංශලා කවුරුවා. අපේ තර්කය උනේ අවස්ථාවේදීත් නීති විරෝධී කටයුත්තක් කරලා තියෙනවා නම් සාමයට හානිකර කටයුත්තක් කරලා තියෙනවා නම් නවත්තන්න නැත්තම් නවත්තන්න දෙන්න බෑ. පස්සේ ඉතින් මේ ඒ බුදු බල දේනායකටම වාහන ආදී වශයෙන් දීලා බොහොම උදව් උපකාර අප උපකාර කරානේ ගෝඨාභය එහෙම අපිට ගහන්නේ කියලා. අන්තිමට ඒක පාරාවලල්ලක් වෙච්ච එක නෙවුනේ. ඔබතුමා පැහැදිලිව ගෝඨාභයට චෝදනා කරනවා. එතුමා තමයි මේක රැකගෙන ගිහිල්ලා මේ ප්‍රවර්ධනය කරමින් උඩට ගත්තේ කියලා. ඒගොල්ල ඔබතුමාට චෝදනා කරනකොට ඔබතුමාට ටිකක් හිත රිදෙනවා. අපේ හිත රිදෙන්නේ නැහැ ඔය කාගේවත්. අපේ අපිට තියෙන එකම ප්‍රශ්නේ සත්‍ය මොකද්ද කියන එක. අපි කියන්නේ මහින්ද මහත්තයාට ඔය පරණ උපාය මාර්ග වලින් පරණ උපක්‍රම වලින් බොරු මඩවාද්‍ය වලින් නැතුව දැන්වත් හරි මගේ යන්න. එතකොට රටේ ජනතාව පිළිගනි. ඔය ජාතිය ගේම් වලින් ඕක කරන්න බෑ. අමතර ඇත්තරම දැන් අපි එක මතවාදයක හිටපු ඥානසාර හාමුදුරුවෝතුමා අතුරුතුමාගේ පක්ෂයෙන් ඡන්දයක් ඉල්ලුවා කියලා. පිටික මම මේ බෙදී යන්න ඇතුළ හේතුව ජාතිකවාදයේ ජාතිවාදයේ දෙක බෙදලා කියලා කොහොමද මොකද්ද මේ? පිටික මම නෙවෙයිනේ මහත්තයෝ. අද කවද්ද? නෑ මේ අහගන්නකෝ. අද කවද්ද? මට අද දවසේ කියන්න. 2017 ජූනි. ඥානසාර ආන්දරුව අපෙන් යන්නේ කවද්ද? 2004. මේ අවුරුදු 13කට කලින් වෙච්ච සිද්ධිය. ඔබතුමාටවත් මතකද 13කට කලින් පවුලේ වෙච්ච සිද්ධි? ඈ මතකද? නෑනේ. ඊට පස්සේ උන්වහන්සේ රණවීර වික්‍රමසිංහ මහත්තයා ගාවට ගියා. ගිහිල්ලා එතුමාට ඡන්දයට වැඩ කළා 2005. ඇයි ඔබතුමා ගිහිල්ලා අහන්නේ නැත්තේ ඥානසාර හිමි ඇයි කැඩිලා ගියේ කියලා? අපිට පස්සේනේ ඒක උනේ. ඊට පස්සේ ෆීල්ඩ් මාෂල් පොන්සේකාට උදව් කරා 2010. ඇයි ඔබතුමා ගිහිල්ලා ආන්නේ නැත්තේ ෆීල්ඩ් මාෂල් පොන්සේකාගේ මීට අවුරුදු 7කට කලින් හිටපු ඥානසාර හිමි ඇයි ගියේ නැත්තේ කියලා. ඊට පස්සේ තිස්ස විතරණත් එක්ක නැග්ග මහින්ද රාජපක්ෂගේ වේදිකාවට. ඇයි ගිහිල්ලා තිස්ස විතරණකිනුයි මේ සමිත හාමුදුරංගේ අහන්නේ නැත්තේ අර හිතවත වේදිකාවේ එකට හිටපු ඇයි කැඩිලා ගිහින් තියෙන්නේ කියලා 2015 හිටපු හිතවත.
මෙහෙම ඇමතුමා දැන් මම ඒක ඔබතුමා වගේ කෙනෙක්ගෙන් ඕක අහන්න අමාරුයි. මොකද ඔබතුමා ඉතා සූක්ෂම දක්ෂ දේශපාලන නෑ අපි සූක්ෂම දක්ෂ නෙවෙයි සත්‍යගරුක ඒකයි. ඒකයි අමාරු. නෑ මොකද පක්ෂවලට යම්සි කාරණා වුණාම අපි රහස් පරීක්ෂක යොදනවා වගේ බුද්ධිංශ විදියට හදලා කඩලා යවලා ගහලා ඒ අස්සෙන් අස්සෙන් කොහොමද කියලා තොරතුරු ගන්න පුළුවන්. එහෙම කරාද කියලා එහෙම හිතන්න බැරිද අපි අහන්නේ. ඔව් දැන් අවුරුදු 13කට කලින් වෙච්ච සිද්ධියක් නේ. ඒ කාලේ ඉඳලා ඔබතුමා අපි ඉස්සරහට නේ අනුසාරවරු ජීදුව දෙතෙන්ට ඒ පැත්ත ටික හොයම මොකද්ද වෙන්නේ තොරතුරු කියලා. ඔව්. මේ මතක තියාගන්න ඔය අපේ ඔත්තු බලන්න කට්ටිය හිටියා. විටින් විට ඡන්දාවට පස්සේ අග්නි පරීක්ෂාව ආවට පස්සේ ඔත්තුකාරයෝ ගියා. ඉතින් ඒ ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ඕ වගේ දේවල් අපිට වුණා. මුගක් අය හිතුවා මේක ඉවරයි කියලා. සිහල උරුමය අදපු වෙලාවේ කිව්වා ඔය ජයිපේ ආරේමේ අපිට ගහලා අපේ කත්‍රිකාවත් තියන්න තු කිව්වා මේක ඉවරයි කිව්වා. ඊට පස්සේ හෙල උරුමේ හැදුවාම ඕකත් ඉවරයි කිව්වා ධම්මා ලෝකහාමුදුරුවෝ එහෙම අහපකට වැඩියහම. උඹ ඉතින් හැමදාම කිව්වා ඉවරයි 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 කියලා. හැබැයි ඉතින් හැම ඡන්දෙම අපි තමයි තීරක බලේ මොකද දන්නවද? අර සත්‍යගරුක භාවයේ ඉදිරි අපි අනව ඔය මොඬ වඩ ප්‍රහාර ගැහුවත් ස්වභාව ධර්මෙත් අපිට උදව් කරනවා අපිට ගහ නෑවොන්ව එලිදරව් කරලා ඉතිහාසෙ. මේ කාරණා ටිකත් ඉස්සරහදී බොහෝම සුපැහැදිලිව ඔප්පු වෙයි.